සත්‍යපායා මාර්ගපායා ජීවනපායා ඔබේ ජීවිතය අලුත් කරන්න මනස ධර්ම සංග්‍රහය අපි ඔබට ගෙනෙනවා. අපි විශ්වාස කරන හැම සිකුරාදා දවසකම උදෑසන 9ට මේ කාලයේදී ඔබ අපිත් එක්ක අනිවාර්යෙන් එකතු වෙනවා කියන එක විතරක් නෙමෙයි ඔබ හිතියට වඩා ඔබේ ජීවිතේ යහපත් අන්දමින් වෙනස් වෙමින් ජීවිතයට සුබදායී ලෙස මුහුණ දෙනවා කියන කාරණාව. ඉතින් අලුත් ඔබ ගැන ජීවිතයේ ආත්ම අභිමානින් ජීවත් වෙන ඔබ ගැන තමයි අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරා පුද්ගල සංවර්ධන ප්‍රවීණ උපදේශක මනසංගරාවේ කතෘ ආචාර්ය ශාන්ත ජයසුන්දර මහත්මන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආයුබෝවන් වාසනාවන්ත දිනයක් ඔබතුමන්ට. ආයුබෝවන් වාසනාවන්ත දිනයක්. ජීවිතේ සාර්ථකව ගත කරන පුද්ගලයෙක් විදිහට ජීවිතේ ඉහළටම ගමන් කරපු පුද්ගලයෙක් විදිහට ඔබ ඔබේ අත්දැකීම් නිර්ලෝභීව අපිට ලබා දෙනවා. ඒක සමාජයට කරන මෙහෙවරක්. අපි පුණ්‍ය කටයුත්තක් විදිහට ඔබතුමන් අපිත් එක්ක හැම සිකුරාදා දවසකම එකතු වෙලා මානස ධර්ම සංග්‍රහයෙන් හැම කෙනෙක්ගේම ජීවිත යහපත් කරන්න බදා වැදගත් වෙන කාරණා පිළිබඳව කතා කරනවා. අද අපි කතා කරන්නේ මම ගැන. මම කියන්නේ කවුද? පොඩ්ඩක් පැහැදිලි කරගෙන අපි කතා පටන් ගමු. මම කියන වචනය අකුරු දෙකයි. මේ අකුරු දෙකේ වචනය මේ ලෝකේ තියෙන ප්‍රබලම වචනය, ප්‍රබලම ඒකකේ ප්‍රබලම පුද්ගලයා හඳුන්වන වචනය. ඒ නිසා මේ මම කියන චරිතයේ තියෙන ප්‍රබල බව නිසා තමයි නවදෙන උනා මේ ලෝකේ දියුණුව ආරම්භ වුනේ. මේ මම කියලා හිතන් නැතුව මේ මමත්වය කියන හැඟීම නෙමේ, මම කියන අභිමානේ, මම මේ ලෝකෙට ඉපදුනා, මම මේ ලෝකෙට ආවා, මට මේ ලෝකෙ දකින්න ලැබුණා, මගේ අම්මා අප්පච්චි, මගේ මෑණියන් මගේ පියාණන් මාව මේ ලෝකෙට ගෙනාවා, මට මේ ලෝකෙ දකින්න ලැබුණා, මම මේ හිරු පහන දකින්නවා, සඳ පහන දකින්නවා, මේ මල් පූ දිනව පේනවා, මේ සුළඟ හමනවා මට දැනෙනවා, මේ සුන්දර ලස්සන කැරකෙන ලෝකේ, මේ ගුවන් යානයේ වගේ මේ ලෝකේ, මේ ගුවන් තොටිල්ලේ මට ජීවත් වෙන්න අවස්ථාව උදා වුණා. ඒ නිසා මම කියන පුද්ගලයා මේ ලෝකෙන් ජීවත් වෙන්නේ, මම හුස්ම ගන්න මේ ලෝකෙ තියෙන ඔක්සිජන්, මම ආහාරයට ගන්න මේ ලෝකෙ මේ ගස්වල වැවෙන, ගස්වල හැදෙන, වැඩෙන, වැල්වල වැඩෙන හැදෙන කෑම, ඒ වගේම මම බොන්නේ, නාන්නේ, ජීවත් වෙන්නේ මේ අහසෙන් ලැබෙන ජල සංග්‍රහයෙන්. ඒ නිසා මම කියන පුද්ගලයා මේ ලෝකෙට මහා නායකයෙක්. මොකද්ද ණය? මම කන්නේ මේ ලෝකෙන්, බොන්නේ මේ ලෝකෙන්, ජීවත් වෙන්නේ මේ ලෝකෙන්. ඒ නිසා මේ ලෝකෙට මම විසින් මොනවා හරි විශාල දෙයක් කළ යුතුයි. හේතුව මාව ජීවත් කරන මේ ලෝකෙට මමද පෙරලා යමක් දිය යුතුයි. ඒ කාරණාව තමයි මේ මම කියන පුජ්‍යලයා විසින් දරාගත යුතු විශාලම කාරණේ. ඒ කාරණාව දරාගත්තාම නවදනෝනා පුදුම සතුටක්, ඒ වගේම තමුන් පිළිබඳ අභිමානයක්, මම යමක් කරනවා ආත්ම අභිමානයක්, ඒ වගේ காரணා හිතට ඇති වෙනවා. ඒක මම කියන පුද්ගලයා නිර්මාණය වෙන්නේ ඔන්න ওই චින්තනයත් එක්ක වෙන්න ඕන. ඒ නිසා තමයි එදා අපි බුදුදහමේ අපි අහලා තියෙන්නේ මම කියන පුද්ගලයා ජේෂ්ඨ වෙන්න ඕන, ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. ඔහු ඉහළටම ඉගෙන ගන්නත් ඕන, ඒ වගේම ඉගෙන ගන්නවා කියලා කියන්නේ මොලේ හදා ගන්න ඕන හොඳටම, ඒ වගේම අනික හදවත. හදවතේ තමයි ශ්‍රේෂ්ඨත්වයේ තියෙන්නේ. ජේෂ්ඨත්වයේ මොලේ, ශ්‍රේෂ්ඨත්වයේ හදවතේ. මෙන්න මේ හදවතත් මොලේත් මම කියන පුද්ගලයා විසින් වඩා දියුණු කරගත යුතුයි, ඔසවා තබා ගත යුතුයි. මේ කියන කාරණාවෙන් තමයි මම කියන පුද්ගලයා හරියට ලෝකෙට දියත් වෙන්නේ. නැතුව මම කියන පුද්ගලයා මයන්නයි මයන්නයි කියලා වචන දෙකෙන් කියවුනාට එය සුළුකොට තැකිය යුතු දෙයක් නෙමේ. මම කියන වචන දෙකේ තුල තියෙන බලය හරිම පුදුමයි, හරිම පුදුමයි. ඒ නිසා තමයි අපි මම කියන පුජ්‍යලයා පිළිබඳව අද කතා කරන්න කියලා තීරණයක් ගත්තේ. උපන්නාද ජීවත් වූ ජීවිතේ වටිනාකම් එකතු කරගෙන සුපහන් මිනිසුන් විදියට ඔබ සමාජගත කරන් තමයි අපි මේ ධර්ම සංග්‍රහය ඔබට ගෙන එන්නේ. අපි සත්‍ය පහදලා දීලා, මාර්ග පහදා දීලා ඔබට ජීවන පහදා දෙනවා. ඔබට ජීවිතය ගැන ඔබ දැකිය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ. ආචාර්යතුමනි, දැන් අලුත් අවුරුද්දක්. අපි අලුත් වීම පිළිබඳව කතා කරනවා. බලාපොරොත්තු ගොඩක් තියෙනවා, ඉලක්ක තියෙනවා. අපි කතා කරමු මේ මම කියන පුද්ගලයාට ඉලක්කයක් තිබීම ජීවිතේ කොයිතරම් වැදගත්ද. මට හිතෙනවා මම සම්පූර්ණ වෙන්නේ මම ළඟ තියෙන ඉලක්ක නිසා කියලා. හරි. ඒක හරියටම හරි. ඉලක්කයක් කියන කාරණාව මම කියන පුද්ගලයාට අත්‍යවශ්‍ය දෙයක්.
ඉලක්කයක් කියන්නේ ඉංග්‍රීසියෙන් ගත්තොත් එහෙම නවදිනවනා ඉලක්කය කියන්නේ මොටිව් එකක් වගේ. ඒකේ විශාල බලයක් තියෙනවා. මේ 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 කාරණාව ඇඟට ගත්තාම හොඳට තමුන්ට දැනනවා තමුන් ගැන. තමුන්ට තමුන්ගේ කාලය අපත යන්නේ නැති වෙන්න, ශක්තිය අපත යන්නේ නැති වෙන්න, මානසික ශක්තිය අපත යන්නේ නැති වෙන්න, කාලය අපත යන්නේ නැති වෙන්න ඔහු හොඳට සංවිධානාත්මකව හැදීමක් ඇති වෙනවා. සා ජීවත් වෙන්න ආසයි තනවා. ජීවත් වෙන්න ආසයි තනවා. ඔහුට යන්න දුරක් තියෙනවා. හැම වෙලෙම ඔහු ළඟා විය යුතු තැනක් තියෙනවා. එතෙන්ට ළඟා වෙන්න මෙයා එයාගේ කාලය අපත යන්නේ නැතුව, සිතවිලි අපත යවන්නේ නැතුව හැම වෙලෙම අර කාරණාවටම සිත යොමු කරනවා. ඒ නිසා අර ඉලක්කයක් තබා ගැනීමේ තියෙන වටිනාකම තමයි ඔය ඒක කාරණා. අනික විශේෂයෙන්ම තව සති තව දින 24කින් මං හිතන්නේ තව දින 24කින් උදා වෙනවා අලුත්ම අලුත් නව වසරක්. ඒ අලුත්ම අලුත් නව වසර අතිවිශේෂ නව වසරක්. එය ආවට ගියාට එකක් නෙමෙයි. එය 20යි 20 කියන සුපිරි නව වසර. 2000 වසර 2000 2010 ඊළඟට දැන් ඇවිල්ලා තියෙන 20යි 20 2020. ඉතින් මේ වගේ වසරක් එනකොට මේ සුවිශේෂ වසරක්. මේ ඔබේ ජීවිතය වෙනස් කරන වසරක්. ඔබ හිතා ගන්න ඕනේ මේ මේ වසරේ මගේ ජීවිතය මම වෙනස් කරනවා කියලා. ඔය ජීවිතයට ඔබ ගත්තොත් එහෙම පලාපල පල සහ අපල කියන දෙකට ඔබ මැදි වුණොත් එහෙම ඔබට ජීවිතේ වෙනස් කරගන්න බැරුව යනවා. ඔබ ඉන්න ඕනේ මගේ ජීවිතේ ඵලදායකයි. මම හැම වෙලේම හිතන්නේම ප්‍රොඩක්ටිවිටි ගැන. මම හැම වෙලේම හිතන්නේ ඵලදායකත්වය ගැන. මම ඵලදායකත්වය ගැනමයි හිතන්නේ. ඵලදායක සමාජයක් හදන්න උත්සාහ කරනවා විවිධ ආයතන මගින් අපේ රටේ ජනතාව ඵලදායක සමාජයක් බවට පරිවර්තනය කරන්න. ඇත්තටම මේ අපි මනස මේ මෙතුමිය සඳහන් කරන මේ මාර්ග සත්‍යපායා මාර්ගපායා ජීවනපායා දේ කියන කතාවෙන් අදහස් කරන්නේ ඵලදායක පුජ්‍යලික් නිර්මාණය කරන එක, ඵලදායක මම කෙනෙක් නිර්මාණය කරන එක. ඵලදායක මම කෙනෙක් නිර්මාණය කරන ප්‍රධානම කාරණා අත්‍යවශ්‍ය කාරණාව තමයි තමුන්ට ඵලදායක ඉලක්කයක් තමුන් හදාගන්න ඕන. මේ ඉලක්කයක් හදාගත්තට පස්සේ මේ ඉලක්කයට මම යනවා කියලා තීරණයක් ගත්තට පස්සේ හරි අපූර්වවට තමුන් ඒ ඉලක්කයට අපූර්වවට තමුන් ට්‍රැක් වෙනවා. නැත්තම් තල්ලු වෙලා යනවා. ඒ කාරණාවට තමුන් ප්‍රවේශ වෙනවා. ඒ ඉලක්කයට හැදුනට ඉලක්කේ හැදුනට පස්සේ අර කල්පනාව වෙන්නේම ඉලක්කෙමයි. ඒ තමයි එදා බුදුන් වහන්සේ දේශනා කරපු අර සිහිය, අර සමාධිය. ඒ කාරණාවලට තමුන් ප්‍රවේශ වෙනවා. එහෙම වුණාම ඉලක්කේ තියෙනකොට ඔබ දන්නවා බුදුන් වහන්සේගේ ඉලක්කයට කියලා. බුදුන් වහන්සේ ගොඩක් දේවල් අතහැරියා. ගොඩක් දේවල් නෙමෙයි ජීවිතේ විතර අතහැරියේ නැත්තේ. අනිත් හැමදේම අතහැරියා. අතහැරලා නිදාස් මිනිස්සෙක් විදිහට සියල්ල අතහැරලා දාලා වනාන්තරයට ආවා. හැබැයි වනාන්තරයට එනකොට බුදුන් වහන්සේ නිකන් ආවේ නැහැ. ආවේ ඉලක්කයක් අතේ තියාගෙන. ඉලක්කයක් හිතේ තියාගෙන. ඒ ඉලක්කය තමයි මම සත්‍ය සොයා ගන්නවා. මේ ලෝකේ සත්‍ය සොයා ගන්නවා. කුමක්ද සත්‍ය? මේ සාර්ථකත්වයේ සත්‍ය කොහොමද මිනිස්සෙක් සාර්ථක වෙන්නේ? කොහොමද මිනිස්සෙක් සරු වෙන්නේ? කොහොමද ඌට අවශ්‍ය දේවල් උදා කරගන්නේ? මේ 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 සුන්දර ජීවනයේ මේ උදා කරගන්නා ජීවනයේ කුමක්ද? මේ ජීවිතයේ කුමක්ද කියන මහා සත්‍ය සොයා ගන්නවා කියලා සොයලා දෙනවා කියලා පොරොන්දුලා තමයි බුදුන් වහන්සේ ඉදිරිපත් උනේ. අර රජකම අතෑරලා ඊට වඩා මහා රජකමක් තියෙනවා. ඒ තමයි මේ බුද්ධියට රැඳවීම නැත්තම් මිනිස්සුන්ට මේ සත්‍ය පැහැදිලි කර දීම. එතෙන් එනවා කියලා තමයි බුදුන් වහන්සේ ඉදිරිපත් වෙන්නේ. අර සියල්ල අතෑරලා දාලා වනාන්තරයට ගිහිල්ලා තනියම උත්සාහ කරන ඉලක්කයකුත් එක්ක. ඉලක්කයක් තමුන්ට තියෙනකොට තමුන්ට තනිකමක් නැහැ. ඔබ හොඳටම දන්නවා පස්වක තාපසයෝ බුදුන් වහන්සේ මේ ඉලක්කයත් එක්ක භාවනා කරනකොට සමාධිගත වෙලා ඉන්නකොට පස්වක තාපසයෝ මේක හරියන්නේ නැහැ, මේක කරන්න බැරි දෙයක් කියලා අතහැරලා දාලා යනවා. ඒත් බුදුන් වහන්සේගේ ඉලක්කය බුදුන් වහන්සේ තනි කරේ නැහැ. ඒ ඉලක්කය කියලා කියන්නේ දස දහස් ගණනක් තමුන් වටේ ඉන්න තරම් බලයක්. එනිසා ඔබ හැම කෙනෙකුටම ඉලක්කයක් අවශ්‍යයි. හැම කෙනෙකුටම ඉලක්කයක් අවශ්‍යයි. විශේෂයෙන් 20යි 20 වෙනකොට මෙතෙක් කල් ඔබ ඉලක්කයක් නැතුව ඔබ ජීවිතයේ ඔබ දිනේ ගත කරා නම් අදින් පස්සේ හිතා ගන්න මම ඉලක්කයක් ඇතුව තමයි මේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට මගේ ඉලක්කය මම ලියනවා. මම අකුරෙන් ලියනවා. ලියනවාට ඉංග්‍රීසියෙන් කියන්නේ රයිට් කියලා. WRITE රයිට්. ඒ වගේම තමයි තවත් එකක් තියෙනවා රයිට් කියලා, RIGHT රයිට් කියලා. රයිට් කියන්නේ හරි කියන්නේ. ඒ කියන්නේ ලිව්වොත් හරි කියන්නේ. ඔබ යමක් ලිව්වොත් ඒක කරන්න පුළුවන්. ස්ථිර වශයෙන් ඔබේ අකුරෙන් ලියනවා කියලා කියන්නේ ඔබේ මොලේ ඉඳලා සිතවිල්ල එනවා ස්නායු දිගේ, ඇවිල්ලා ඇඟිලි තුඩු වලට එනවා, ඇඟිලි තුඩෙන් පෑන් තුඩට එනවා, පෑන් තුඩෙන් ඔබ කඩදාසිය ලියනවා. කඩදාසිය ලියලා අවශ්‍ය නම් ඔබේ මාපට ඇඟිල්ල ස්ටර්ලයිස් කටුවකින් විදලා බ්ලඩ් ටිකක් අරගෙන රුධිරය ටිකක් අරගෙන තියන්න ලේබලින් අස්සන. තියන්න රුධිරය අස්සන. ඔබේම රුධිරය අස්සන තියෙන මම මේ ඉෂ්ට කරගන්නවා, මේ ඉලක්කය වෙනුවෙන් මම කැප වෙනවා කියලා ඔබ තියන්න. තිබුණාට පස්සේ හරි පුදුම විදිහට ඔබ ඉලක්කයට යනවා. ස්ථිරයි සහතිකයි. ඒ ඉලක්කය ඔබට ජය ගන්න පුළුවන්. මේ ඔබට පහසු ඉලක්කයක් කිය යුතුයි.
ලොකු ඉලක්ක දාගන්න එපා. මුලින් ආරම්භ කරනකොට පුංචි ඉලක්කකින් පටන් ගන්න. ඊට පස්සේ ඒ ඉලක්ක ජය ගන්නකොට ලොකු ආසාවක් ඇති වෙනවා. සමහර මාස දෙකක් තුනක් යනකොට ඔබ ඒ ඉලක්ක ජය ගන්නවා. එහෙම නැත්නම් තව ඉලක්කයක් ලියන්න පුළුවන්. තව ඉලක්කයක් ලියන්න පුළුවන්. මේ විදිහට පියවරෙන් පියවර පියවරෙන් පියවර ඔබට ජීවිතේ ඉහළට යන්න පුළුවන් මග අපූර්වට හැදෙනවා. මම කියන පුද්ගලයා ඉතාමත්ම පහසුවෙන් සාරවත් කරගත හැකි 20යි 20 අපි යොදාගමු මම කියන පුද්ගලයාව සාරවත් කරන්න නගා සිටවන්න උච්ච ස්ථානයකට ගන්න ඔබ ඉන්න තැනින් තව ඉහළට ගන්න උත්සාහ කරමු 20යි 20 අනිවාර්යයෙන්ම ඒ ඔබට කළ හැකි. ඒත් එක්කම ආශාරිතමනේ දැන් ගෘහණියන් විතරක් මේ පාසල් නිවාඩු කාලේ නිසා පාසල් දරුවන් අපිත් එක්ක එකතු වෙනවා. මම විශ්වාස කරනවා මේ රටේ අනාගතය. ඒ නිසා ඔබට වෙනස් විය හැකි මේ අලුත් අවුරුද්ද කලුත් විදිහට හිතන්න ඔබේ ඉලක්ක සපුරා ගන්න මේ අවුරුද්ද ඔබට නිසි ලෙස ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් නිසි මඟ පෙන්වීමක් තමයි අපි ආශාරිතමනේ ඔබට ලබා දෙන්නේ. දැන් ඔබතුමන් බොහොම වටිනා කාරණාවක් වා මීට කලින් අපි මේ ගැන කතා කරලා තිනවා. ඉලක්කේ ඔබට ළඟා විය හැකි ඉලක්කයක් වෙන්න ඕනේ කියලා. අපිට දැන් අද මෙතන ඉඳලා කවදාවත් නොලැබෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. මේ ඉලක්කත් එක්ක අපි වෙනස් වෙන්නත් ඕනේ. අපි මේ කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරගමු විශේෂයෙන්ම පාසල් දරුවන් අපිත් එක්ක එකතු වෙන නිසා. ඉලක්කයත් එක්ක අපි වෙනස් වෙනවා කියන්නේ නවදිනුන ඉලක්කයක් හිතට අපි ওই විදිහට ලියුවම ඉලක්කයක් කඩදාසියක් අරගෙන සුදු කඩදාසියක් ලස්සනට අරගෙන සුදු හරි පාට කඩදාසියක් අරගෙන පාට පෑනක් අරගෙන අපි විශේෂයෙන් මගේ ඉලක්කය 20යි 20 මගේ ඉලක්කය මම ජය ගන්න ඉලක්කය මාව දිනු කරන සාරවත් කරන ඉලක්කය මට සතුට දෙන මගේ ඉලක්කය මෙයයි කියලා ඊට පස්සේ ඉලක්කය ලියනවා ඉලක්කය ලියලා අපි උරන ලෙමිනේට් කරන්න පුළුවන්ක ඕක ලැමිනේට් කරලා අපේ මේසෙවල ඉස්සරහා තියාගන්න පුළුවන්. පේන තැනක. පේන තැනක ලස්සන ප්‍රදර්ශන වෙන තැනක තියාගන්න පුළුවන්. එක පික ගෙදරින් පිට තියාගන්න දෙන්න එපා. තව කෙනෙකුට කියන්නත් එපා. මිත්‍රයෙකුටවත් යාළුවෙකුටවත් කාටවත් කියන්න එපා. අම්මා සමහරට තාත්තා දෙක්කට කමක් නැහැ. අනිත් කෙනෙකුට දැනගන්න දෙන්න එපා තියාගන්න දෙන්න එපා. ඒක ඔබේ මේසෙවල තියාගෙන ඔබේ ඉලක්ක විභාග ඉලක්කේ නම් විභාග ඉලක්කයට ඔබ සූදානම් වෙන්න ඉලක්කේ ඉලක්කේ ලිව්වට පස්සේ ඔබට ඉන්න බෑ. ඔබට පොත් දකින්නකොට ඔබට ඉන්න බෑ ඔබට හැම වෙලෙම ඔබට මතක් වෙන්නම ඔබේ ඉලක්කය ඔබ ඉලක්කයට යනවා කියන කාරණාව මතක් කරනකොට ඔබ ඉබේම හරි පොත්වලට යොමු වෙනවා හරියටම ගැළපෙන පොත් ටික ලකුණු ගන්න පුළුවන් ඒ පොත් ටිකට යොමු වෙනවා ඒ ගුරුවරු ළඟට යොමු වෙනවා ඒ විභාගයට යන්න පුළුවන් සියලු සාධක ඔබට ලැබෙනවා මාර්ග පෑදෙනවා ස්ථිර වශයෙන්ම මාර්ග පෑදෙනවා ඔබ දන්නේම නැහැ ඒවට තල් වෙලා යන හැටි ඒක කරන්නේ ඔබේ මොලේ වෙන කවුරුත් නෙමෙයි මොකද මේ ඉලක්කය කියන කාරණාව මොලේ තියෙනවා මේ සයිබර්නටික් කියලා විශේෂ ඉන්ද්‍රියක්. ඒ තමයි ඉලක්කේ හමායන චිත්ත බලය කියලා එකට කියන්නේ. ඒවා දැන් රොකට් වලත් තියෙනවා. ඒවා අර මිසයිල් වලත් තියෙනවා. ඒ හරියටම යා ඒ ඉලක්කේ හඹාගෙන යනවා. අපේ මුලෙත් ඒක තියෙනවා. ඒවද මේ මුලේ තියෙන දේවල් තමයි දැන් ඔක්කොම එලියට ගන්න මිනිස්සු විද්‍යානුකූලව එලියට ගන්න ඔක්කොම ගන්න මුලේ ඇතුලේ තියෙන විද්‍යාවන්. ස්කෑනින් මුලේ තියෙනවා. දැන් ස්කෑන් යන්ත්‍ර තියෙනවා. ෆොටෝකෝපි මුලේ තියෙනවා. ෆොටෝකෝපි අනිත් පැත්තේ තියෙන මුලේ. ඒක දැන් ත්‍රිගෙන. මේ විදිහට හැම දෙයක්ම අද මේ වෙනකොට මුලේ තියෙන දේවල් තමයි මිනිස්සු එලීට අරගෙන දැන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ නිසා ඉලක්කය ඔබේ මුලේට දැම්මට පස්සේ ඔබේ මුලට ඇතුළු කරලා පස්සේ එතන ඉඳලා ඔබේ මුලේ ඔබව සකස් කරනවා. ඔබට නිදා ගන්න දෙන්නේ නැහැ. ඔබට කම්මැලි වෙන්න දෙන්නේ නැහැ. ඔබට හැන්දෑවට පිරෙන්න කන්න දෙන්නේ නැහැ. ටිකයි කන්න දෙන්නේ වැඩිපුර ඔබට කන්න කියනවා ওই පලා වර්ග කොළ පාට එළවලු වර්ග ඒ වගේ දේවල් කන්න කියනවා පළතුරු වර්ග කන්න කියනවා රෑට කිරි බොන්නේ නැහැ කිරි වලට කියන්නේ නිදි කිරි කියලා ඔබ බීපු ගමන් ඔබට නිින්ද යනවා පුංචි ළමයෙක් නිදි කරවන්න අම්මා කිස්සලාම් පුවානේ නිදි කිරි පෝපු ගමන් ළමයා නිදා ගන්නවා ඒ නිසා රෑට කිරි බොන්නේ නැහැ කවුරක්ද එළ කිරි වලටත් නිින්ද යනවා ඒ නිසා පිටි කිරි වලටත් නිින්ද යනවා ඒ නිසා රෑට කිරි බොන්නේ නැහැ රෑට බොන්නේ ළමයි පාඩම් කරලා ළමයි බොන්නේ කෝෆි කොෆි කියන්නේ කෝපි කියන එක. කෝපි කියන්නේ පොත්වල තියෙන දේවල් මොලේට දාගන්න එක. ටී කියන්නේ ටීචර් බොන එක. ඒක ටීචර් ඉඟුරු දාලා ටී බොන්නේ නැත්නම් උගුර සවුත් වෙනවා. ඒ නිසා ඒ පැහැදිලිව ඔබ අවබෝධ කරගන්න ඕන ඔබ කන බොන දේවල් පව ඔබ වෙනස් වෙනවා. ඔබ අඳින පළඳින හැටි ඔබ නිදාගන්න වෙලාවල් සියලු දේවල් ඔබ වෙනස් වෙනවා ඉලක්කයත් එක්ක. මේ ඉලක්කය කියන යකඩ ශක්තිය ඔබ ඇඟට දාගත්තට පස්සේ අමුතුම බලයක් ඔබ නාන වෙලාව ඔබ කනබුණ දේවල් ඔබ කතා කරන ටෙලි නාට්‍ය මේ සියලු දේ කලාව සම්පූර්ණ ජීවන සංස්කෘතියම වෙනස් වෙනවා ඉලක්කේ සියල්ල වෙනස් කරනවා ඒ නිසා මේ ඉලක්කයක තියෙන බලය හරිම පුදුමයි ඇත්තටම ඉලක්කයකින් තමයි මිනිස්සයා හැදෙන්නේ පුංචි අපේ උපතත් ඉලක්කයක් අපේ උපත මවගේ කාන්තාවගේ බීජයක් ඇවිල්ලා නවතින්නේ පැලෝපියන් නාලේ ඩිම්ම කෝෂෙන් ඇවිල්ලා පැලෝපියන් නාලේ නවතිනවා ඊළඟට මේ පැලෝපේන් නාලේ තියෙන ඩිම්බ බීජය සොයාගෙන ශුක්‍ර බීජයක් යනවා ගොඩාක් දුර යන්න ඕන විශාල දුෂ්කර ගමනක් යන්න ඕන ඒ දුෂ්කර ගමන යන්නේ නිකන් ආවට ගියර නෙමෙයි පුදුම වීරයෙක් මොකද ශුක්‍ර බීජය එක වතාවකට නිකුත් කරන ප්‍රමාණය ලක්ෂ 500කට වැඩි
ලක්ෂ 500 ශුක්‍ර බීජ යන්නේ අර එක තනි බීජය අල්ලගන්න ඩිම්බ බීජය අල්ලගන්න. එතකොට මේ මහා සටනක් ලොකු දැවන්ත මැරතන් එකක් යනවා පැලෝපියන් නාලේ දක්වා යන්න උත්සාහ කරනවා ගිහිල්ලා අර බීජය එකම බීජය අල්ලගන්න. එතකොට එතෙන්ද යන්නේ එතෙන්ද යන්නේ සමහර විට 4 දිනක් 4-5 දිනක් එතෙන්ද යන්නේ. ඔක්කොටම යන්න බෑ. ලක්ෂ ගාණක් මැරෙනවා අතරමඟ. අතෙන්ට යන්නේ එක්කෙනෙක් නැත්තම් දෙන්නේ 3 දිනක් විතර. එක්කෙනෙක් එතෙන්ට ඇතුල් වෙච්ච ගාම්ම එතන දොර වැහෙනවා නැවත ඇතුල් වීම තහනම්. ඊට පස්සේ එතන හැදෙනවා මම කියන පුද්ගලයා. ඒ ඩිම්බ බීජය හරියට සඳ වගේමයි. සඳක තියෙන හැඩේ සඳක තියෙන ලප ඒ ඔක්කොම ඩිම්බ බීජය තියෙනවා. ඒ වගේම එතෙන්ට යන්නේ ওই තරම් දුර්ග මාර්ගයක දුෂ්කර මාර්ගයක ගිහිලා කොහොම හරි මේ පැලෝපියන් නාලි දක්වා ඉහළට පීනන්නේ සූරේ. නිකම් කෙනෙකුට බෑ. එයා හුද්ද සූරේ. සූර්යා කියලා කියන්නේ සූර්යයාට. එහෙනම් සූර්යයි චන්ද්‍රයයි තමයි එතන එකතු වෙන්නේ. ඒ නිසා මම කියන පුද්ගලයා සූර්යයි චන්ද්‍රයයි එකතු වෙන තැන චන්ද්‍ර සූර්ය සංයෝගයක්. ඒ කියන්නේ මම කියන පුද්ගලයා සූර්යයි චන්ද්‍රයයි මේ ලෝකේ එකතු වෙලා මේ ලෝකේ කරවන්නේ මේ දෙන්නා. ඒ තරම් බලවත් කෙනෙක් තමයි මම කියලා කියන්නේ. එයයි විද්‍යාත්මක ඉදිරිපත් කිරීම මම කියන පුද්ගලයා හැදිලා තියෙන තැනම මහා ඉලක්කයක් ජය ගැනීමක්. ඒ ඉලක්කය ජය ගන්න බැරි තැන මම හැදෙන්නේ නැහැ. ඒකට තමයි දරුවෝ නැහැ කියලා අම්මලා යන්නේ සිංගප්පූරු වෙන රටවලට යනවා දරුවෙක් හදාගන්න. ඇයි මම හැදෙන්නේ නැහැ ඇතුලේ. මම කියන පුජ්‍යල හැදෙන්නේ එතෙන්ද පීනන්න පුළුවන් බලයක් තියෙන සුක්‍රයක් නැහැ. ඒ නිසා ඊට පස්සේ වෙනත් මාර්ගවලින් කොහොම හරි එතෙන්ද සුක්‍රයක් ඇතුල් කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා එළියට යන්නේ කෝටි ගණන් වියදම් කරන්නේ මම කෙනෙක් හදාගන්න. නමුත් දැන් ඔබ කියන මම අපූර්වට හරි සුන්දර විදිහට මේ ලෝකෙට ප්‍රවේශ වෙලා ඉන්නවා. ඉපදිලා ඉන්නවා. මෙතනින් එහාට ඔබ උපතම ඔබේ ඉලක්කයක් නම් ඉපදුනාට පස්සේ ඔබේ ඉලක්කය අතාරින්න අයිතියක් නැහැ ඔබට. ඔබ දිගටම ඉලක්කයත් එක්කම ඉන්න ඕනේ. ඉලක්කය තමයි ඔබේ ජීවිතේ. ඉලක්කය තමයි ඔබේ ජීවනයේ. ඉලක්කය තමයි ඔබේ උපත. ඉලක්කය තමයි ඔබේ උපත. ඒ නිසා මෙතරම් උතුම් මහා සම්පතක් මහා ධාතුවක් ජීවිතෙන් ඔබ අයින් කරන්න එපා. ඔබ හැමෝටම මේ ඉලක්කය අවශ්‍යයි. ඉලක්කේ නැති මිනිසයාට කියන වචනේ මට මං කිව්වට කමක් නැත්තම් මං කියන්නම් මොට්ට කියලා කියන්නේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් සමාවෙන්න මම මේ වචනේ පාවිච්චි කරනවාට මොට්ට කියලා කියන්නේ මොට්ටියෝ කියලා කියන්නේ ඉලක්කයක් නැහැ කියන එක. මොට ඉලක්කයක් තියෙන ඉලක්කයකට යන හැම එකක්ම ඊතලයේ උල් රොකට් එක උල් ගුවන් යානයේ උල් මේ මාළුවා උල් කුරුල්ලා උල් මේ ඔක්කොම යන්නේ එයාලා යන්නේ ඉලක්ක එල අහසේ කපාගෙන යන්නේ ඉලක්ක වලට යන්නේ. ඒත් මිනිස්සුන්ටත් තියෙන ඕන තමුන්ගේ ඉලක්කයක් ඇදුනම යාගේ සිත උල් වෙනවා. උල් සිතක් ඇදෙනවා. එයා ඊට පස්සේ වෙන කොහොවත් යන්නේ හරියටම උල් කරගෙන ඉන්නේ විද්දගණ යන්නේ තැනකට කිසියම් තැනකට යන්නේ. එතෙන්ට නොයන පුද්ගලයා ඉලක්කයක් නැති පුද්ගලයාට කියන්නේ මොට්ට කියලා. ඒ නිසා මොට්ට කියලා කියන්නේ ඔබ දන්නා උල් නැහැ කියන එක. මොට්ට කියලා කියන්නේ උල් නැහැ කියන එක. ඒතකොට ඔබ දැනගන්න ඕනේ ඔබ කවුද කියලා. ඔබ ඉලක්කයකට යන කෙනෙක්ද? ඔබ ඇරෝ එකක් වගේ කෙනෙක්ද? එහෙම නැත්නම් මොට්ට කෙනෙක්ද කියන එක ඔබ කල්පනා කරලා තීරණය කරන්න. මේ වචනේ අරගෙන මේ කාරණාව පැහැදිලි කරලා සමා වෙන්න ඔබට පුළුවන් ඕනම කෙනෙකුට පුළුවන් අද ඉඳලා තමුන්ට ඉලක්කයක් හදාගෙන මම මෙන්න මේ ඉලක්කයට යනවා මට යන්න පුළුවන් කියලා තීරණය කරගත්තට පස්සේ ඔබේ මොළේ ඔබව එතෙන්ට ගෙනියනවා ස්ථිරයි සහතිකයි. සත්තයි මොළේ හදලා තියෙන්නේ ඒ කාරණාවට. මොළේ ඔබට දෙන ලොකුම බලය තමයි ඉලක්කයක් නැත්තම් මොළේට යන්න තැනක් නැහැ. මොළේ එදිනදා ජීවත් වෙනවා. මොළේ කනම බොනවා නිදා ගන්නවා. එයාට වැඩක් නැහැ. සාමාන්‍ය ගතිපැවැතුම මේ විදිහට තියාගෙන ඉන්නවා. සාමාන්‍ය ගතිපැවැතුම මේ විදිහට තියාගෙන ඉන්නවා. එයාට ඉලක්කයක් නැහැ. පීඩනයක් නැහැ. ඒ තීරණයක් නැහැ. එයා නිකන් නිකන් පා වෙනවා. It's just floating. එයාට යන්න අතක් නැතුව යනවා. හා අපි ඒ වගේ චරිත උන තරම් සමාජයේ දකින්නවා. අපි සමාජයේ මේ අපි කියනවා පා වෙන චරිත කියලා. පා වෙන චරිත කියලා අපි කියනවා. හරියට හරි. හොඳයි ආචාර්යතුමනි මේ බොහොම අපූර්ව උදාහරණයක් එක්ක පැහැදිලි කරන්නේ අපේ උපතම ඉලක්කයක් සපුරාගෙන ජයග්‍රහණය කිරීමක්. එහෙනම් අපිට කිසිම අයිතියක් නැහැ අපේ මේ ජීවන ගමන තුළ පරාජයටපත් වෙන ඉලක්ක නැතුව ජීවත් වෙන සහ ජයග්‍රහණය කරා යන්න. අපි උපතින්ම ජයග්‍රහකෙක්. ඒ ජයග්‍රහණය ඉදිරියට අරගෙන යාම තමයි ඔබේ සතු වගකීම. ඊට නිසි මඟ පෙන්වීමක් තමයි අපි ආචාර්යතුමනි අද දවසේදීත් ඔබට ලබා දෙන්නේ. සත්‍ය පායා, මාර්ග පායා, ජීවන පායා දෙන ආකාරය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ආචාර්යතුමනි මේ හැම කතාවක් එක්කම විශේෂම අපි මතක් කරන්න ඕනේ ආත්ම දමනය. කෙනෙක්ට ජීවිතේ පැවතෙන්න සහ අනිකාත් එක්ක කටයුතු කරන්නත් මම විශ්වාස කරනවා ආත්ම දමනය හුඟක් වැදගත් කියලා. අපි ඒ කාරණාවත් ඉලක්කයක් එක්ක සම්බන්ධ කරලා පැහැදිලි කරමු. දැන් නවතන නම් හොඳ තැනක් ඒ
එක එක ලොකුම දේ තමයි මේ තමුන්ව দমনය කරගන්න. ආත්ම দমনය කියලා කියන්නේ මම দমনය. මම මාව দমনය කිරීම. මේ මාව দমনය කරගන්න එක අපි ගොඩක් කලාවට යන්නේ අනුන්ව দমনය කරන්න. අපි පුරුදු වෙලා තින්නෙත් එහෙමයි. අපි අහලා තින්නෙත් එහෙමයි. අපි කැමතිත් ඒකට හුඟක් කරන්නේ. අපි කැමතිත් ඒකට. ඉතින් අනුන්ව দমনය කරන එකත් නරක නෑ. ඉතින් අත්‍තරම දැන් අපි කරන්නේත් ඒක තමයි මේ. ඒ වගේම මේ තමුන්ව দমনය කරගන්න පළවෙනි කාරණය තමයි මාව দমনය කරගනිමි. මාව দমনය කරගන්න එක සම්බන්ධව මම দমনය කරගන්න එක සම්බන්ධව කවුරුත් හිතන්නේ නැහැ. අපි පුරුදු වෙලාම තියෙනවා මගේ দমনය කරන්න දෙයක් නැහැ. මම කොහොමරි අනුන්ව තමයි দমনය කරන්න ඕනේ කියලා. නමුත් එතන ලুকু වරදක් තියෙනවා. ඒ ආත්ම দমনය කියන කතාවත් එක්ක යන්නේ ගොඩක් කලාවට තමුන්ට ගොඩක් එනවා නවදනවා මේ නපුරු සිතිවිලි එනවා. මේ නපුරු සිතිවිලි ආපුවාම තමුන්ට නපුරු ගෙන දෙනවා. තමුන්ටම නපුරු වෙනවා. මගේම නපුරු සිතුවිලි මටම නපුරු ගෙනලා දෙනවා. ඒක තමයි පුදුම. මමම නිෂ්පාදනය කරන විස මටම ඒ විස විසයි. What goes around comes around. Yes. That is what is happening. පිටරටට ගිය දෙයක් අනිවාර්යයෙන්ම තමන් වෙත. තමුන්ට එනවා. බූමරැංග් එකක් වගේ. ඒ නිසා තමුන් නපුරු සිතුවිලි එනකොට ඒ නපුරු සිතුවිලි ඔබ නතර කරන්න ඕනේ. මේ නපුරු සිතුවිලි මකන එක සම්බන්ධව නවදනෝනා බුදුන් වහන්සේ හරි ලස්සන කතාවක් දීලා තියෙනවා. ලස්සන ගාතාවකින් කෙටි ගාතාවකින් කියලා තියෙනවා. ඒ තමයි මේ ඇසුරු කරන්න එපා බාලය. ඇසුරු කරන්න පණ්ඩිතය. ඔබ දන්නවා මේක. මේ මංගල කර්ම සේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. මේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනම් කියනකොටම අපිට දැනෙන්නේ මේ බාල මිනිස්සු ආශ්‍රය කරන්න එපා කියලා. සාමාන්‍ය සමාජ සම්මතය එයයි. බාල මිනිස්සු මේ නූගත් මිනිස්සු ඇසුරු කරන්න එපා. මේ උගතුන් ජගතුන් ඇසුරු කරන්න, පණ්ඩිතයින් ඇසුරු කරන්න කියන කතාව තමයි මේ ප්‍රායෝගිකව අපිට පේන්නේ. අපේ ප්‍රායෝගිකව ඔය උඩින් පේන පෙනුම නෙමෙයි බුදුන් වහන්සේ විශේෂයෙන්ම කියන්නේ. යට එකක් තියෙනවා. ඒ යට එක තමයි ඇතුලේ තමුන් ඇතුලේ තියෙනවා නරක සිතුවිලි. ඒ නරක සිතුවිලි වලට උඩට එන්න දෙන්න එපා. ඒ බාල අදහස් තමුන් තුළම තියෙනවා. ඒ බාල අදහස් වලට උඩේ එන්න දෙන්න එපා. ඒවා ඇසුරු කරන්න එපා. ආශ්‍රයයට ගන්න එපා. තමුන් තුළ තියෙනවා පණ්ඩිත අදහස්. ඒ පණ්ඩිත අදහස් ඇසුරේ තියාගන්න කියන තමයි කියන්නේ. බුදුන් වහන්සේ විශේෂයෙන් කියන්නේ. මේක සරල උදාහරණයක් තියෙනවා දුන දින හැන්දෑවක විදුහල්පති කෙනෙක් මේ රිටයර් වෙච්ච විදුහල්පති කෙනෙක් ගෙදරට වෙලා මේ අඹගහ යට පුටුවකුත් තියාන පත්තරේ බලවල ඉන්නවා. ඒ ඉන්නකොට ගේට්ටුව අරගෙන එනවා මේ ගජන්. ගජන් ගේට්ටුව අරගෙන එනවා. ගේට්ටුවේ සද්දෙට විදුහල්පතිතුමා පත්තරේ අකුල්ලා බලනවා කවුද කියලා. ආ ගජන් එන්නේ. ආ නෝනා එන්න කියලා ඇති මං හිතන්නේ. හාමිනේ පරිමිඩියක් කියවන්න ඇති ගජන් එන්න කියලා. ගජන් අල්ල ගන්න බැරුව හිටියේ කාලෙකින් ගජන් එන්නේ. කමක් නැහැ. ආපු අය ගජන් ගේට්ටුව වැහුවෙත් නැහැ. ගේට්ටුව ඇරලා එහෙමම එනවා. ගේට්ටුව ඇරපුවම සත්තු එනවා. විදුහල්පතිතුමා ඒත් කමක් නැහැ කියලා බලාගෙන ඉන්නවා. ආ ගජන් පත්‍රේ වැහුණා. ගජන් මොකද මේ පැත්තේ? ආවස්ස. ආවා කියන්නේ? මොකක් හරි කාරණයකටද? නෑ සර්. නෑ කියන්නේ? උඹට හාමිනේ මොන හරි එන්න කිව්වද? මොකක් හරි වැඩක් තියෙනවද? පොල් ගෙඩියක් කරලා එලි ගා ගන්න, පොල් ටිකක් කඩා ගන්න මොන හරි කිව්වද? නෑ සර්. එහෙම මොකුත් කිව්වේ නෑ. මොකුත් කියන්නත් වෙන්නේ නෑනේ ගජන් උඹ කවදාවත්. උඹ මේ කවදාවත් කීලවත් අඬගා ගන්න බැරි මිනිස්සයනි. අද මේ නිකන් ආවා කියන්නේ? උඹට කීයක් හරි ඕන වෙලාද? මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ සර්. එහෙමත් නෑ. එහෙම වෙන්න බෑනේ. මර අදහන්න බෑ ගජන් මේ. උඹේ කාරණාව කියපන්. මම පත්තරේ බලනවා. මට මේ වෙලාව නෑ ගත කරන්න. මොකටද ආවේ? නෑ සර්. නිකම්මයි සර්. නිකන් එන්නේ නෑ ගජන් උඹ. ඇත්ත කියපන් නැත්තම් ඵලයන්. ගේට්ටුව අහලා ඵලයන් යනකොට. නිකම් මට උඹත් එක්ක කතා කරලා ඉන්න නෑ. නෑ සර්. මේ ඊයේ බණට කිව්වා මේ අසේවනාච බාලාන මේ පණ්ඩිතානංච සේවනම් කියලා. පණ්ඩිතානංච සේවනම් කිව්වා. එහෙමයි සර්. ආ එතකොට උඹ ආවේ සර් ටිකක් ආශ්‍රය කරන්න සර්. ඒ බුදුන් වහන්සේම තමයි කියලා තියෙන අසේවනාච බාලාණන් කියලා පළයන් යන්න. කියලා මේ මේ මිනිස්සයව මේ විදුහල්පතිතුමා පන්න කරනවා. ඉතින් එතනදී අපිට පේනවා මේ සමාජ ભેදනයක් තියෙනවා මෙතන. සමාජයේ ભેද කරලා තියෙනවා. මොකද මේ මිනිස්සයා ඇසුරේ ඉන්න වෙනවා. මේ මිනිස්සයා අපි අතාරින්න හොඳ නැහැ. ඉතින් එතනදී අපි දකින දේ තමයි අපි ඕනම මිනිස්සෙක් ඇසුරු කරන්න ඕනේ. මේ මිනිස්සු ඇසුරු කරේ නැත්නම් මේ සමාජයේ ભેද වෙලා මේ සමාජයේ විරුද්ධ වෙනවා. මේ පඬිතින් ඉන්න දෙන්නේ නැතුව යනවා.
එහෙම ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි මේ හැමෝටම අපි කතා බහ කරන හැමෝත් එක්කම හොඳින් ඉන්නවා. හැබැයි එකම දේ තමයි නමුත් දෙන ඕන. අර බාල අදහස් ඇසුරට ගන්නේ නැහැ අපි. එච්චරයි. මේ බාල මිනිසුන් ඇසුරු කරන්නේ නැහැ නෙමෙයි. මොකද ඒ අවබෝධ කරගත්ත විදිහ වැරද්දක් තියෙනවා. වැරද්දක් තියෙන්නේ. ඒ බාල අදහස්. ඒ බාලෙන් මේ බාල මිනිසුන් බාල අයගේ අදහස් නැත්නම් මා තුළ තියෙන බාල අදහස් සහ සමාජයෙන් එන බාල අදහස් මම ගන්නෙ නෑ මං ඇසුරට ගන්නෙ නෑ බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒ කාරණාව බුදුන් වහන්සේ කියන්නේ මිනිස්සු මේ බාලයා වෙන් කරන්න කියලා ඒ කතාව තමයි මම බොහොම පැහැදිලිව ඉදිරිපත් කරේ මේක සමාජ බේදනයක් වෙනවා සමාජයේ වෛරයක් ඇති කරගන්නවා මේ මිනිස්සු අපිට ඇසුරු කරන්න බෑ මිනිස්සු අපි පිළිගන්නේ නෑ බුදුන් වහන්සේ කවදාවත් කිසිම දේශනාවක මම හිතන්නේ කිසිම කෙනෙක් හැල්ලුවට ලක් කිරීමක් කරලා නැහැ කරලා නැහැ කොහෙදවත් කරලා නැහැ කරන්නෙත් නැහැ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ කතාව ගිල්ල මේ පඬිත ඇසු මේ බාලේ ඇසුරු කරන්න එපා කියන එක පඬිතින් ඇසුරු කරන්න කියන එක හැබැයි එතනදී හරියටම තිතටම මේ කතාව මතුවෙන්නේ නැති නිසා මේ සමාජයේ අර ගජන්ට වෙච්ච දේ සිදු වෙනවා ගජන් ආපහු යනවා බොහොම දුකෙන් ගජන් බලනවා මොකද වෙන්නේ මේ කියන දේ වෙන්නේ නැහැ නේ කියලා අපි කිව්වට කියන දේ අහන්නේ නැහැ නේ මිනිස්සු අපි ආසයි ඇසුරු කරන්න මේ ඇසුරු කරන්න බෑ නේ කියලා හැබැයි ගජන් අපට ඇසුරු කරන්න පුළුවන් හැබැයි ගජන්ගේ අදහස් අපි ගන්නෙ නැහැ ගජන් අපේ අදහස් ගනී අරගෙන ගජන් හැදෙන්න හදයි. අපි ගජන්ගේ අදහස් අපි ගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ගජන්ගේ අදහස් බොහෝ විට බාල අදහස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේන් අපි පැහැදිලි කරන්නේ සරලව පැහැදිලි කරන්නේ තමුන් තුල තියෙන නපුරුකම්. තමුන් තුල තියෙන නපුරු අදහස් තුලින් තමුන්ටම විරුද්ධව. ඒක ලස්සන කතාවක් තියෙනවා නමුත් දිනුනා එක මිනිස්සෙකුගේ මේ යතුරු නැති වෙනවා මේ කාමරය ඇතුලේදී. ඒක යතුරු නැතුණන් පස්සේ මේ අඳුරුයි කාමරය ඇතුලේ ලයිට් නැහැ යතුර හෙව්වා හොයාගන්න බෑ ලයිට් නැහැ. එයා කල්පනා කරන ඇඳේ ඉඳගෙන මොකද ප්‍රශ්නේ යතුර හැම ලයිට් නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඉස්සරහා මේ පහන් කණුවේ ලයිට් තියෙනවා පාරේ. ඊට පස්සේ පාරට ගිහිල්ලා පාරේ යතුර හොයනවා ලයිට් තියෙන තැන. ලයිට් තියෙන තැන යතුර හොයනකොට එතෙන්ටත් වෙනවා තව මිනිස්සෙක්. එතන මොකද කියලා එයා කියනවා මම මේ යතුර හොයනවා කියලා. හා යතුර නැතුණාද? යතුර නැතුණානේ. පොඩ්ඩක් කොයි හරි වටනේ මේ ඒක තමයි මේ හරිය තමයි තියෙන්න ඕනේ මේ ලයිට් තියෙන්නේ සමන් බැලුවේ කොහෙද තියෙන්නේ කියලා දැන් හොයනවා දැන් දෙන්නම හොයනවා ඒ දෙන්නම හොයනවා මේක පුදුමයිනේ මේ යතුරු කියන එක මේ සීනේකටයක් වගේ ගන්න මේ ලොකු දෙයක් මේක නැතිනම් මෙතන වැටෙන්න බෑ මෙතන තිබුණා නම් දැන් හම්බෙන්න අපි දෙන ගොඩක් කියලා හෙව්වනේ එතකොට එයා කියනවා මේ යතුරු වැටුනේ මේ කාමරය ඇතුළේ කියලා ඊ යාමරය ඇතුළේ වැටුනා ඔයා මොකද මේ හොඳ නැද්ද මෙතන ඔයා මෙතන හොයන්නේ නෑ කාමරය ඇතුළේ ලයිට් නෑ දැන් මේ වගේ තමයි නවද්දෙනවන තමුන්ගේ ඇතුලේ මේ ප්‍රශ්නේ තියාගෙන ඇතුලේ කරදරේ නපුරු තියාගෙන එළිය වෙන නපුරුකම් අපි එළියෙන් අපිට නපුරුකම් සිදු වෙනකොට අපි දකිනවා අපි හොයනවා ඇයි මොකද මේ වෙන්නේ මම තුලයි මේ වරද තියෙන්නේ මට එළියේ මේ ප්‍රශ්නේ මම හොයන්න යනවා එළියෙන් තමයි මේවා මට සිදු වෙන්නේ කියලා හැබැයි තමුන් තුල තියෙන නපුරුකම තමුන්ට සිදු වෙනවා ඒ නිසා මේ මෙතන අපි හඳුනා ගන්න ඕනේ ලොකුම දේ තමයි මම කියන පුජ්‍යල තුළ නපුරු සිතුවිලි තියාගන්න හොඳ නැහැ. නපුරු සිතුවිලි තියාගත්තොත් එහෙම ඔබට නපුරු සිදුවෙන නතර කරන්න බෑ. ඔබ පාලනය කරන ආත්ම දමනයේදී නවතින ඕන ගොඩක් කලවට තමුන්ගේ සිත පාලනය කරන නරක සිතුවිල්ලක් ආපු ගාම තූ කියලා ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ සිතුවිල්ල හිතන්න එපා. නරක සිතුවිල්ලක් නම් හිතන්නම එපා. සමහර වෙලාවට තමුන්ට හිතෙනවා මොන විපතක් වෙයි, කරදරයක් වෙයි, ඇක්සිඩන්ට් එකක් වෙයි මොනවා හරි දෙයක් වෙයි ගෙදරට හොරු පණේ මොනවා හරි අනිසි බයකින් අනවශ්‍ය බයකින් අපි දුකෙන් ඉන්නවා අපි බයෙන් ඉන්නවා අපි සැකෙන් ඉන්නවා එහෙම වුණාම ඒක වෙනවා එහෙම වුණාම ඔබේ හිතපු දේ වෙනවා ඒ හිතපු දේ වෙන එක වළක්ව ගන්න හොඳම දේ තමයි අපි කියන ආත්ම දමනේ මේ කියන ආත්ම දමනේ ඒ ආත්ම දමනේ තමුන්ව දමනය කරගන්න මාව දමනය කරන මගේ සිතවිලි දමනය කරන්න මොනවද සිතවිලි මගේ නරක සිතවිලි දමනය කරගන්න මට ඉවසීම දෙන්න ඒ ඉවසීම කියලා කියන එකත් තමුන් මොන හරි තැනකට වැරදි දෙයකට යොමු වෙන්න හදනකොට ඒ වෙලාවට තමුන්ට දෙන්න ඕන ඉවසීම තමුන්ට ඉවසීම අවශ්‍යයි මම ඉවසනවා මට ඉවසන්න පුළුවන් ඒකට කියන්නේ ආත්ම දමනය කියලා ආත්ම දමනය ඉතාම පැහැදිලිව ඔබට උදා කරගන්න නම් ඔබට පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕන ඉලක්කයක් තිබුණු තරමට ඔබ අපූර්වට මාවතේ අපූර්වට ලස්සනට යනවා ඔබ මාවතෙන් පිට පනින්නෙම ඔබට ඉලක්කේ නැති වුණාම
එනිසා ඉලක්කේ ඔබට ලබා ගන්න පුළුවන් උදා කර ගන්න පුළුවන් ඒ සඳහා ඔබේ මොලේ කටයුතු කරන ඔබේ සිත කටයුතු කරන ඔබේ හද කටයුතු කරන ඒකට ඔබ කොහෙත් කොහෙත්ම පසුබාන්න එපා පසුතැවෙන්න එපා ස්ථිරයි සහතිකයි ඔබේ මොලේ තියෙන එකම මොලේට තියෙන එකම ජොබ් එක තමයි ඔබේ ජීවනයේ හදන එක ඔබේ ජීවිතේ කොහොමත් මොලේ හදලා ඉවරයි හැබැයි ඔබේ ජීවනයේ හදන්න මොලේට තියෙනවා ජීවනයත් මොලේට බාර දෙන්න ඒ ජීවනයේ හදන පහසුම ලෙහෙසිම ක්‍රමය තමයි ඉලක්කය ඉලක්කය තමයි ඔබේ ජීවනයේ හදන්න ඇත්තටම උතුමන එක්තරා විදිහකට සමාජ ශෝධනයක් කරන්නේ මේ නිසි අපි වැරදියට අවබෝධ කරගත්ත කාරණා මෙතනදී නිවැරදි කරලා අපි හරි පරිවිඩේ සමාජයට ලබා දෙන අපි තවත් මේ ගැන කතා කරමු ඊට මත්තෙන් කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ මනස ධර්ම සංග්‍රහය අපි ඔබට මේ විදිහට ඉගෙන එන්නේ පුද්ගල සංවර්ධන ප්‍රවීණ උපදේශක මන් සංග්‍රහවේ කතෘ ආශාර ශාන්ත ජයසුන්දර මැතිතුමන් අපිත් එක්ක එකතු වෙන්නේ අපි ඉලක්කයත් එක්ක මගේ තියෙන සබඳියාව පිළිබඳව ඉලක්ක වෙනුවෙන් මම මෙහෙවන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කතා කරමින් හිටියේ. ඔබතුමන් මේ ගැන කතා කරා විරාමයට මත්තේ නමුත් මට හිතෙනවා සමාජය තුළ මේ කාරණාව අපි අත්දකින නිසා අපි තව ටිකක් වැඩිපුර මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕනි කියලා. මට ඉලක්කවලට යන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. මොකද මම මගේ දරුවා ගැන දුකෙන් ඉන්නේ. මගේ පවුල ගැන දුකෙන් ඉන්නේ. මගේ පවුලට කරදරයක් වේද? මගේ දරුවන්ට කරදරයක් වේද? මේ විදිහට අනිසි බියත් එක්ක සමහර වෙලාවට අපිට ඉලක්කවලට යන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. මොකද මම මේ ගෘහණියන්ගේ පැත්තෙන් කතා කරන්නේ බොහෝ වෙලාවට ගෘහණියන් කරන චෝදනාවක් මේක. ඔබතුමන් හරි ලස්සනට කිව්වා අපිට අපේ මුළු ජීවිත කාලයම අපේ මනසින් අපේ මොලේ සැලසුම් කරන්න පුළුවන් කියලා. අපි හිතුවත් අපිට කරදරයක් වෙන්නේ නැහැ කියලා අපිව ඒ සිතුවිල්ලම ආරක්ෂා කරනවා කියලා. මම කැමති ඔබතුමන්ව මේ කාරණා පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්. දැන් ওই කාරණාවට තියෙන හොඳම දේ තමයි නවත්වන ඕන. දැන් ගෘහණියක් වගේ කෙනෙකුට ඉලක්කයක් කෙනක හදාගන්න එක ප්‍රශ්නයක්නේ. මේ සඳහා අපි යොමු වෙන්න ඕන ප්‍රධානම කාරණේ තමයි තමුන්ටම යෝජනා කරන්න දෙන්න ඕන මට පුළුවන් දේ මට කරන්න පුළුවන් දේ මට අවශ්‍ය දේ කුමක්ද කියන එක තේරෙන්නේ නැත්නම් තමුන්ම කියනවනේ මට සාර්ථක වෙන්න මට මීට වඩා ඉහළට යන්න තව පියවරක් උඩට යන්න මට ස්වයං යෝජනාවක් දෙන්න කියලා. මගෙම්ම මමම කියන්න මටම කියනවනේ මට මේ 2020 මට ස්වයං යෝජනා හොඳ ස්වයං යෝජනාවක් ස්වයං යෝජනා කියලා කියන්නේ ස්වයං කියලා කියන්නේ තමා විසින් කියන එක තමා විසින් යෝජනා කරනවා. දැන් අපිට ගොඩාක් යෝජනා කරන්නේ මංගල යෝජනා හැම පිටින් එන්නේ ඉවයින් පිටින් යෝජනානේ. හැබැයි ස්වයං යෝජනාවක් ඊටදී බලවත් මට මම කරන යෝජනාව මට ඔබතුමිය ඉදිරිපත් කරන යෝජනාවට වැඩිය ගොඩක් බලවත් මාතුලින් ඉදිරිපත් කරන යෝජනාව අනුන් කරන යෝජනාවට වඩා බලවත්. මම ගැන හරියටම දන්නේ මමනේ. ඒ නිසා මම ඉදිරිපත් කරන යෝජනාව මට මම ඉදිරිපත් කරන යෝජනාව බලවත්. ඒකට කියන්නේ ස්වයං යෝජනාව කියලා. ඒක ස්වයං යෝජනාවක් තමයි ඉලක්කේ බවට පත් වෙන්නේ. එතකොට තමුන්ට පුළුවන් ගෘහණියකට පුළුවන් කාන්තාවකට පුළුවන් කාට වුණත් පුළුවන් මගේ ජීවිතේ මීට වඩා ආර්ථික අතින් සමාජීය අතින් ඉහළට ගන්න සුදුසු හොඳම ස්වයං යෝජනාවක් මට මගේ මොලේ මට ලබා දෙන්න මගේ මොලේ මට ලබා දෙනවා මගේ මොලේ මට ලබා දෙනවා මේ ටිකේම භාවනාවේ ඉන්න මේ අද ඉඳලා තව තිනවන දින 24ක් 2020 හැදෙන්නේ ඒ දින 24 ඔබ දිග එක දිගට භාවනාවේ ඉන්න ඔබට තව කෙනෙක් කියන්නේ නැතුව ඔබ විසින්ම කරගත යුතු දේ ඔබේ මොලේ අපූර්වට පෙන්වන ඔබේ මොලේ දන්නවා කළ හැකි දේ ඔබ ඔබට ගැළපෙන ඔබට හරියන ඔබට සුදුසු හොඳම දේ දන්නවා ඔබේ මොලේ ඒ නිසා ඔබේ මොලේට ඉඩ දෙන්න කියන්න කියලා මට කියන්න මට පෙන්වන්න මට මාර්ගය පෙන්වන්න මට කියා දෙන්න හොඳම ස්වයං යෝජනාව. ඊට පස්සේ ඔබට ස්වයං යෝජනාවක් පහළ වෙනවා. ඔබට කියන ඔබට මෙන්න මේ විදිහට මේ 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 ඉලක්කය හදා ගන්න කියලා ඒ තමයි ඉලක්කය වෙන්නේ කියලා යෝජනාවක් පහළ වෙනවා. ඔබම මේ යෝජනාව ලියන්න. ඒ තමයි ඔබේ ඉලක්කය. ඊට පස්සේ මේ ඉලක්කය මේ ලියාගත්ත දේ ඔබ නිරන්තරයෙන්ම මතුරන්න නිරන්තරයෙන්ම ඒ ගැන කතා කරන්න හිතන්න ඊළඟට ඔබ නොදැනුවත්වම හරි අපූර්වට ඒ කාරණාවට මග හැදෙනවා. ඒ මාර්ග පෑදෙනවා. ඒක ස්ථිරයි සහතිකයි මාර්ග පාදන්න මාර්ග මේ මොලේ කියලා කියන්නේ මාර්ගෝපදේශක. එයා තමයි මාර්ග සම්පාදක. එයා තමයි සැලසුම් සම්පාදක. එයා තමයි ඒ ඔක්කොම ඉෂ්ට සිද්ධ කරන අර්ථ සාධක. මේ ඔක්කොම මොලේ. මොලේ ජීවනය පිළිබඳව අපි ජීවිතය ගැන දන්නවා. මොලේ තමයි ජීවිතය කරවන්නේ. මොලේ තමයි ආහාර ජීර්ණය කරවන්නේ. උෂ්ණත්වය පාලනය කරන්නේ. මේ ඇස් දෙක අරගෙන ඉන්නේ. ඇස් නිදි කරවන්නේ. සියලුම දේ අවදි කරවන්නේ. ඔක්කොම කරන්නේ මොලේ බව අවිද්දවන්නේ. අතපය වැඩ කරවන්නේ. ලියවන්නේ. ටයිප් කරවන්නේ. සියලු දේ මොලේ බව අපි දන්නවා. ඒකට කියන්නේ ජීවිතය කියලා. හැබැයි ජීවනය කියලා කියන්නේ බාහිරින් ජීවිතයට එකතු කරගන්න දේවල්. ඒ සඳහා අපි හදාගන්නේ සමාජය සහ ආර්ථික තත්ත්වය. එනිසා මේ සමාජ සහ ආර්ථික තත්ත්වය කියන කාරණාව සම්පූර්ණ කරගන්න එක
ඔබට ඔබේ ජීවිතයේ සම්පූර්ණයි ඒක සහතිකයි ඒකේ මූල ලෙඩක් නැහැ ලෙඩ තියෙනවා නම් ඒවත් සුව කරගන්න පුළුවන් ඔබට ඒත් මොලයත් එක්ක මේ ගනුදෙනුව කරපුවම හරියට අවශ්‍ය ඖෂධ වලට ඔබ යොමු වෙනවා අවශ්‍ය වෛද්‍යවරු වෙත ඔබ යොමු වෙනවා හැබැයි අනේ මට අසනීපයක් තියෙනවා මට ලෙඩයි මට මේ ලෙඩේ තියෙනවා මට මේ හැමෝම කියනවනේ නවදෙනවනා හම්මුණ ගමම්ම මිනිස්සු කොහොමද කියලා අහන්නේ ආපු ගමම්ම කියන්නේ ලෙඩක් මට මේ කොන්ද කැක්කුමක් තියෙනවා මේක ගිල වැටෙන්නේ තුනට හිට කියලා. හරි 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 ඕක තමයි කියන්නේ. එහෙම කියන්න කියන්නේ ලෙඩේ නගිනවා. ඇයි ලෙඩේ ගන්න කතා කරන්නේ? ඒක ලෙඩේට ලොකු උත්තේජයක්. ඒක තමයි ඊට පස්සේ මොලේ කරන්න තියෙන ලොකුම ජොබේ තමයි මේ කොන්ද අමාරුව හදලා ඒක අහවල් තැනට ගෙනියන එක. ඒක තමයි මොලේ ඊට පස්සේ කරවන්නේ. ඔබ කියන දේ තමයි මොලේ Your voice is my command. ඒක ඉංග්‍රීසියෙන් මොලේ ගැන කතා කරනකොට එහෙම කියනවා. Your voice is my command. ඔබ කියන දේ ඔබේ හඬ මගේ නියෝගයයි. එයා මුලේ කියනවා ඔබ කියන දේ මම කරනවා. ඒ මුලේ කියනවා කියලා එහෙම තමයි සෑගෙන තියෙන්නේ. එතකොට ඒක ඒ බව දැන මම මේ මගේ ලෙඩ තව කෙනෙක් එක්ක කියන්න හොඳ නැහැ. ලෙඩ කියනවා නම් කියන්නේ වෛද්‍යවරයෙක් එක්ක විතරයි නවදෙනවා. ලෙඩ කියන තරමක් කියන්නේ වෛද්‍යරයත් එක්ක නෙමෙයි පිටායත් එක්ක. හම්බෙන ඇති කරන ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියේ නැද්ද? නෑ යන්න වෙලාවක් නෑ යන්න ඕනේ යන්න තමයි හිතාගෙන ඉන්නේ. ලැබුණ සතියවත් යන්න ඕනේ. එහෙම කී කියා කල්දදා ඉන්නවා. කවදාවත් වෛද්‍යරයා හමු වෙන්නේ නැහැ. කතා කරන්නේ අනුත් වෙන කෙනෙක් එක්ක තමයි තමුගේ ලෙඩ ටික කියන්නේ. නරකම දේ තමයි තමුගේ ලෙඩ තව කෙනෙක් එක්ක කියන එක. මට ලෙඩ තියෙනවා නම් මගේ ලෙඩේ මම කියන්නේ වෛද්‍යරයත් එක්ක එහෙම නැත්තම් මම ලෙඩේ මගේ ලෙඩේ මම කියන්නේ මගේ මොලේට සුවය මට අවශ්‍යයි. ලෙඩේ ගැන නේ මම කතා කරන්නේ සුවය ගැන. මට සුවය මම සුවපත් කියලා කියන්නේ සුවය වර්ධනය වෙනවා. ඊට පස්සේ මොලේට කියන දේනේ කරන්න තියෙන්නේ your voice is my command. ඔබේ හඬ මගේ නියෝගයයි. මොලේ කියනවා. ඒ නිසා එයාට කරන්න තියෙන්නේ කියන දේ. ඒ නිසා එයා කියන දේ කරන්න බලාගෙන ඉන්නවා. මොලේ ඔබ කියන දේ අහගෙන ඉන්නවා. ඔබ කියන කතා ඔබ කරන දේවල් ඔබ කරන සියලු දේවල් මොලේ අපූර්වට මෙතන කන් දෙක තියාගෙන මොලේ තමයි කන් දෙක ඔබේ නෙමේ කන් දෙක මොලේටයිති කන් දෙක මොලේටයිති දිවෙන් ඔබම කතා කරනවා එයාගේම කන් දෙකට ඇහෙනවා එයාම ඇතුළට ගන්නවා එයා ඒ අනුව තීරණ ගන්නවා ඒ නිසා ඔබම ඔබේ ලෙඩ වර්ධනය කරන්න එපා ඔබේ ලෙඩ මර්ධනය කරගන්න ඕන නම් ඔබ තව කෙනෙක් එක්ක කියන්න එපා ඇහෙන්න කියන්න එපා ඔබ කෙලින්ම ලෙඩ ගැන කතා නොකර සුවපත් බවම කියන්න සුවේම කියන්න ප්‍රශ්න තියෙනවා නම් මට මම ප්‍රශ්න ගැන නෙමෙයි කතා කරන්න ඕනේ මම කතා කරන විසඳුම් ගැන. ප්‍රශ්නේ මට තහනම් මාතෘකාවක්. ඔබට ප්‍රශ්නයක් තියෙනවා ඔබ ප්‍රශ්න ගැන කතා කරලා බෑ. ඔබ කතා කරන්න ඕනේ විසඳුම් ගැන. මට විසඳුමක් ලැබෙනවා මේ මට විසඳුමක් ලැබෙනවා මම සොයන්නේ විසඳුම් මනුස්සයන්නේ විසඳුම්. ඉතින් මගේ මේ ළඟදී එක්කෙනෙක් අහනවා එතුණා what's the problem කියලා. අංක I have solutions කියලා. I have no problems කියලා. විසඳුම් විතරයි තියෙන්නේ. විසඳුම් කරු තමයි මෙයා. ඒ නිසා විසඳුම් කාර්යය උඩ තියාගෙන ඉරණම් කාර්යය උඩ තියාගෙන ඔබ හිතන්න එපා මගේ ඉරණම මේක තමයි කියලා හිතන්න එපා. මෙයා තමයි හදන්නේ. මෙයා තමයි ඔබට අවශ්‍ය ඉරණම හදන්නේ. ඔබේ ඉලක්කය තමයි ඔබේ ඉරණම් බවට පත් වෙන ඔබේ ඩෙස්ටිනේෂන් එක බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම කියන්න ඕනේ මගේ මොළයට මේ තරම් බලයක් තියෙනවා මගේ මොළයට මං හරි ආදරේ මගේ මොළේ තමයි මගේ ජීවනය හදන්නේ මගේ ජීවිතය හදලා තියෙන අපූර්වට මාව සූපපත් කරලා තියෙනවා මාව ශක්තිමත් කරලා තියෙනවා මාව දිරිමත් කරලා තියෙනවා මං හරි ආදරේ මගේ මොළයට ඒ වගේ මට මාර්ග පෙන්වනවා මට විසඳුම් ලබා දෙනවා මම හරි ආදරේ මගේ මොළයට මම හරි කල්පනාවක ඉන්නේ මම නරක දෙයක් ගැන හිතන්න නරක සිතුවිල්ලක් බාර ගන්න නරක සිතුවිලි මම ප්‍රතික්ෂේප කරනවා මම සම්පූර්ණයෙන් ඍණවාදියෙක් නෙමෙයි මම ධනවාදී කෙනෙක් මම ධනාත්මක චින්තකයෙක් මම හැම වෙලේ විශේෂයෙන්ම නවදෙනවා මේ අපේ මේ ධර්ම සංග්‍රහයට සම්බන්ධ දෙන හැම කෙනෙක්ම රටේ හැම කෙනෙක්ම ධනාත්මක චින්තකෙක් විය යුතුයි එළඟ ඍණ නැති වෙන්න ඕනේ ඍණාත්මක චින්තනය කියලා කියන්නේ නැතිකම බැරිකම ඉවසීම නැතිකම මම ගැන නොදන්නාකම අද බෑ හෙට කියනක වැඩ කල් දාන මේ වගේ දේවල් මේවා තමයි ඍණාත්මක විශේෂයෙන් මම කියන පුජ්‍යලා ගැන හරියට අඳුනගත්තට පස්සේ යා නිකම ධනාත්මක චින්තකෙක් වෙනවා අද මේ ධර්ම සංග්‍රහයේ මම විශ්වාස කරන විදිහට ඔබ හරියට අවබෝධ කරගත්ත නම් අපි කතා කරපු වචනවල තිබුණු හරය ඔබ විශේෂයෙන්ම වෙනස් කෙනෙක් බවට පත් වෙනවා ඔබේ විශාල වෙනසක් ධනාත්මක වෙනසක් වැටුණත් වැටෙන්න අර උතුරු කටුව කියලා එකක් තියෙන කොම්පාස් කියලා එකක්. ඒ උතුරු කටුවේ හැම වෙලෙම පෙන්වන්නේ උතුරු පැත්ත. උතුරු පැත්ත. මම ඔබට යෝජනා කරනවා මම කියන මාතෘකාව ගැන අද අපි කතා කරපු නිසාම ඔබේ හැම වෙලෙම ඔබේ දකුණු පැත්ත පෙන්වන්න ඔබේ කොම්පාස් එක හදා ගන්න කියලා. දකුණ කියලා කියන්නේ ඔබ දන්නවා ධන කියන එක. දකුණ කියන්නේ ධන. අපි අපේ රටේ මිනිස්සුන් අපි අත ඔසවන්න කිව්වොත් එහෙම දකුණත්කාරයෝ අත ඔසවන්න කිව්වොත් එහෙම අපේ රටේ කෝටි කීයක් දකුණත්කාරයෝ අත උස්සයිද? වමත්කාරයෝ ඕනනම් ලක්ෂයක් අත උස්සයි.
ඉතාමත් මඩුවේ මත්කරු. ඒ වමත වමත් මේ සබාදහමෙන්ම වමත කවදාකවත් බලවත් වෙන්නේ නැහැ. මේ ලෝකේ කැරකෙන්නේ දකුණට. මේ සූර්යයා වටේ මේ ලෝකේ කැරකෙන්නේ දකුණට. ලෝකේ වටේ කැරකෙන්නේ දකුණට. වැලක් ගහක් වටේ කැරකෙන්නේ දකුණට. කවදාවත් වැලක් කැරකෙන්නේ නැහැ වමතට. වමට කැරකෙන්නේ වැලක් කවදාකවත් ගහක් වටේවත්. ගහක් වටේ කැරකෙන්නේ දකුණට. ගොළුබෙල්ලගේ පව කටුව කැරකිලා තියෙන්නේ දකුණට. දකුණට හැමදේම දකුණට. හැමදේම දකුණට තියෙන මේ ලෝකේ ධනාත්මකයි. මේ ධනාත්මක ලෝකේ ඍණාත්මක වෙන්න එපා කෙසේවත්. මොනම කාරණයක නිසාවත් ඔබ ඍණාත්මක වෙන්න එපා. ඔබ ධනාත්මකව වෙන්න. ධනාත්මක චින්තනයේ තියෙන වටිනාකම මේ ලෝකයේත් එක්ක බැඳුණු වටිනාකමක්. මේ ඉලක්කයේත් එක්ක බැඳුණු සත්‍යයත් එක්ක බැඳුණු වටිනාකමක්. ඒ නිසා ඔබ ධනාත්මක මම කියන පුදුල ධනාත්මක විය යුතුයි. ධනාත්මක කෙනෙක් විය යුතුයි. ධනාත්මකව හිතන්න ඕනේ. හැම කෙනෙකුම ධනාත්මකව හිතන්න ඕනේ. හිතපු තරමට ඔබට ඔබේ ප්‍රතිඵල ධනාත්මකයි. ඔබේ ප්‍රතිඵල ධන. ඔබ ඍණ නෙමෙයි. ඍණ කියලා කියන්නේ අඩු වෙනවා නැති වෙනවා. ධන කියලා කියන්නේ එකතු වෙනවා වැඩි වෙනවා වර්ධනය වෙනවා. ඒ නිසා ඔබ එවැනි ජීවිතයක් ගත කර යුතුයි. එවැනි වාතාවරණයක් ඔබ ඔබේ පවුල තුල හදාගත යුතුයි. එයයි අපේ යෝජනාව. සා එවැනි ජීවිතයක් ගත කරන ඔබට අයිතියක් තියෙන. උපතින්ම ඔබ ජයග්‍රහකෙක් විදිහට උපත ලැබලා එවැනි සුන්දර සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන ඔබට අයිතියක් තියෙනවා. ඒ අයිතිය නිසලස ඔබට ලබා දෙන්න තමයි අපි හැම සිකුරාදා දවසකම මනස ධර්ම සංග්‍රහය ඔබට කියන්නේ. නිවැරදි මාර්ග උපදේශනය ඔබට ලබා දෙන්න. ආචාර්යතුමනි, දැන් ඉලක්කයක් සපුරාලීම සහ මම කියන කාරණාව ආත්ම අභිමානයත් එක්ක බැඳිලා තියෙනවා. කෙනෙකුට ආත්ම අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ කෙනාට මම හිතන්නේ ජීවිතේ ලැබිය හැකි ලොකුම වටිනාකමක්. කතා කරමු ඉලක්කයේ ආත්ම අභිමානය සහ මම පිළිබඳව. දැන් නවදනෝන ආත්ම අභිමානයක් ඇති කරගන්න එක බොහොම ඕනම කෙනෙකුට පුළුවන්. අපි අවශ්‍ය කාරණාවක්. අපි බලාපොරොත්තු වෙන දෙයක් අපේ ජීවිතවලට. ඔව්. මේ හැම කෙනෙකුටම හදාගන්න පුළුවන් මේ ආත්ම අභිමානය කියන එක තමුන්ට හිතාගන්න පුළුවන්. මොකද තමුන්ට S2 පේනවනම්, කන් දෙක ඇහෙනවනම්, ඇවිදින්න පුළුවන් නම්, අත් දෙක තියෙනවනම් ආත්ම අගයක් තියෙනවනේ. තමුන්ට ආත්ම අගයක් තියෙනවා ඇත්තටම. මගේ මම අගේ ඇති කෙනෙක් කියලා හිතනවන්නේ. ඔකු ගඩුවක වටුනා වටිනාකම කොච්චරද කියලා කියන්න බෑනේ. මිල මෙච්චර. ඒක මම හිතන්නේ ආචාර්යතුමනි වටිනාකම දැනෙන්නේ රෝගී උපුද්ගලේ. රෝගී උපුද්ගලෙකුටනේ දැනෙන්නේ. මට මේ ළඟදී ආවා මේ කනකට සල්ලි එකතු කරනවා. කන හදාගන්න රුපියල් 45 ලක්ෂයක් යනවා. කන ඇහෙන්නේ නැහැ. ඒ කන විතරක් හදාගන්න 45 ලක්ෂයක් වියදම් වෙනවා. ඒත් 45 ලක්ෂය මේ කොච්චි කරලක් විතර කෑල්ලක් ඇතුළට දානවලු. මේ කන පිටිපස්සෙන් ඇතුළට දාන ඇඟ ඇතුළට දානවලු. ඒක වයර් කරන ක්‍රමයකින් තමයි අහන්නේ. ඉතින් කොච්චර කාලද කිව්වන් පස්සේ ඒත් කියනවා ඒක ගැරන්ටි නේ අවුරුදු 5 ගැරන්ටි. ඉතින් අවුරුදු 5ක් මේ කන එක කනක් අහන්න 45 ලක්ෂයක්. අපිට අවුරුදු 100ක් විතර කන් දෙකම ඇහෙන්න කොච්චර වියදමක් කරන්න ඕනද? අර අතන ගැරන්ටි අවුරුදු 5යි. අපි මේ කන් දෙක අවුරුදු 100ක් ගැරන්ටි. දැන් අවුරුදු 100ක් ගැරන්ටි දීලා තියෙනකොට බලන්න ආත්ම අගේ මොන තරම් ඉහළද කියලා. ඒ අගයත් එක්කනේ නවදෙනවන අභිමානය ඇති වෙන්න ඕනේ. ඒ අගයත් එක්ක අභිමානයක් ඇති වෙනවා. ස්වභාවයෙන්ම අභිමානයක් ඇති වෙනවා. තමුන් අභිමානයක් ඇති කරගන්නවා කියලා තියෙන එක අහංකාරකමක් නෙමෙයි අභිමානය කියන්නේ. අහංකාරකමක් උද්දච්චකමක් උඩගුගමක් නෙමෙයි අභිමානය කියලා කියන්නේ. අභිමානය කියලා කියන්නේ මහ මැනුමක්. තමුන් ගැන ලොකු මිම්මක් තමුන්ට හිතෙනවා. මම මෙච්චර කෙනෙක්, මට මෙච්චර S2 පේනකමට මෙච්චර වටිනවා. S2 අපි කියනවා අපේ හිටපු ජනාධිපතිවරයෙක් වෙරියකට මේ වෙනකොට ඇහැක් අඩුයි. ඇහැක් නැහැ, පෙනුමක් නැහැ. ඒ ඒ ඒ ඇසට වියදම් කරන්න පුළුවන් නම් කවුරු හරි රටේ මිනිස්සු වියදම් කරලා ඇහැ අලුත් ඇහැක් දාන්න පුළුවන් නම් එහෙම අපේ රටේ මිනිස්සු වියදම් කරලා සල්ලි එකතු කරලා දෙයිනේ. එහෙම දෙයක් කරගන්න පුළුවන් නම්. නමුත් කරන්න බෑනේ. කිසිම කෙනෙකුට කරන්න බෑ. කෝටි 10,000ක් දීලවත් අය ඒ ඇහැ දාන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ලෝකේ විද්‍යාව තාක්ෂණය තරම් දියුණු නැහැ. ඒ තරම්ම දියුණු නැහැ. ඉතින් එතනදී අපිට පැහැදිලි වෙනවා ඇහැක වටිනාකම. මොන තරම් මේ ඇස කියන කැමරා එකක් වටිනවද? මේ මෙහෙම අගයක් ඇති මිනිස්සෙක් මේ මම. මෙහෙම කෙනෙක් මම. එතකොට මම ඉබේම මට ඇති වෙනවා අභිමානයක්. අභිමානයක් කියන්නේ මහා මැනුමක්. විශාල ගෞරවයක්. මම ගැන මහා අගයක්. ලොකු මැනුමක් ඇති වෙනවා. ඒ මැනුමත් එක්ක තමුන්ට පුළුවන් මම මේ තරම් වටිනා කෙනෙක්, මම වැරදක් කරන්නේ නැහැ. මම මගේ වැරදි වචනයක් මම මගේ මුවින් පිට කරන්නේ නැහැ. මම වැරදි දෙයක් කරන්නේ නැහැ. වැරදි විදිහට මම මිනිස්සුක විවේචනය කරන්නේ නැහැ. මම පහළට හෙලන්නේ නැහැ. මම මිනිස්සුක අගය කරනවා. මම මිනිස්සුකට ගරු කරනවා. මිනිස්සෙක් කියලා කියන්නේ මේ තරම් උතුම් කෙනෙක්. ඔය බුදුන් වහන්සේ පැහැදිලි කරන කාරණේම බයිබලෙත් පැහැදිලි කරනවා. You are unique කියලා කියන්නේ නවදෙනවන ඔබ අග්‍රගන්නයි කියන එක. unique කියන්නේ අග්‍රගන්නයිනේ. You are unique. බයිබලේ කියන්නේ ඔබ අග්‍රගන්නයි කියලා. මම ඔබතුමියට කියනකොට මම ඔබ අග්‍රගන්නයි කියලා. ඔබතුමිය මටත් කියනවා නවදෙනවන ඔබ අග්‍රගන්නයි කියලා. එතකොට මේ හරි පුදුම සමාජයේ පුදුම ගෞරවයක් ඇති වෙනවනේ ඔබ අග්‍රගන්නයි කියලා කියනකොට.
මම අග්‍රගන්නේ කියන එක කිව්වත් ඔබ අග්‍රගන්නේ කියලා කිව්වත් දෙකෙන්ම හැදෙන්නේ ආත්ම අභිමානේ. එතකොට අපි මිනිස්සුන්ට මොන තරම් ගරු කරන මේ අභිමානේම තමයි ජපානයේ මිනිස්සුන්ට මේම ගරු කරන්නේ. මෙහෙම නැමෙනවනේ මිනිස්සුන්ට. ඒ තරම් මේ එල්ලකටම නැමෙනවනේ. ඒ නමන්න හේතුව මොකද? ඔබ ඊතරම්ම වටිනා සම්පතක්. ඔබ ඊතරම්ම වටිනා කෙනෙක්. ඔබට මම කොහොමද බනින්න? ඔබට මම කොහොමද මේම විවේචනය කරන්න? ඔබ කොහොමද පහළට හෙලන්නේ? එතකොට මම දැනගන්න ඕනේ මාව පහළට දාගන්න නැතුව මම ඉන්න. මම අග්‍රගන්නේ නැණ. මම අග්‍රගන්නේ පුද්දලෙක් නම් මම දැනගන්න මාව පහළට හෙලන්නේ නැතුව, මාව පුංචි කරගන්න නැතුව, මාව තලාපෙලා ගන්න නැතුව මම දැනගන්න ඕනේ මම මගේ වචනේ ප්‍රවේශම් කරගෙන, මගේ සිතවිල්ල ප්‍රවේශම් කරගෙන, මගේ ක්‍රියාව ප්‍රවේශම් කරගෙන, ඉවසගෙන දරාගෙන මම දැනගන්න ඕනේ මාව පාලනය කරගන්න. එතකොට ආත්ම අභිමානයත්, ආත්ම පාලනයත්, ආත්ම දමනයත්, ආත්ම පාලනය කියන ආත්ම දමනය සහ ආත්ම අගේ මේ කාරණත් එක්ක තමයි නවදෙනවා ආත්ම විශ්වාසය කියන කාරණාවට අපි යන්නේ. ආත්ම විශ්වාසය කියලා කියන්නේ ඔය ටික අපි දරාගත්තට පස්සේ, ඔය ටික අපි හදාගත්තට පස්සේ නවදෙනවා මට පුළුවන් කියන චින්තනය නම. ආත්ම විශ්වාසය කියලා කියන්නේ මට පුළුවන් කියන එක. ආත්ම විශ්වාසය කියන සාමාන්‍ය මිනිසෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්නේ. සරල භාෂාව තමයි මට පුළුවන් කියන චින්තනය. මට පුළුවන් කියන චින්තනයේ පුද්දලෙක් දරනවා නම් ඔහුට තියෙන්නේ ආත්ම විශ්වාසයයි. එයාට ආත්ම විශ්වාසයක් තියෙනවා ඒ ගමනේ යන්න පුළුවන් කියලා. එයාට ආත්ම විශ්වාසයක් තියෙනවා ඒ දේ කරන්න පුළුවන් කියලා. අන්නේ ආත්ම විශ්වාසය. ඒ ආත්ම විශ්වාසය තමයි ගොඩක් වෙලාට අපේ රටේ හිග. අපි රටේම හිගයි. මේ ලොකු හිගයක් තියෙනවා අපේ. ආත්ම විශ්වාසයේ හිගයි. ඇයි ඒ ආත්ම විශ්වාසයේ හිග වෙන්නේ? අර කාරණා ටික දන්නේ නැහැ. මම කියන පුද්ගලයාගේ වටිනාකම අගේ දන්නේ නැහැ. අඩිතාලම හැදිලා නැහැ. අඩිතාලම හැදිලා නැහැ. ඒ කාරණාව හැදුනා නම්, ඒ කාරණාව හැදුනා නම් අන්න පුද්ගලයා සාරවත් සුන්දර පුද්ගලෙක්. ඒ බෞද්ධ කෙනෙක් ජපානයේ ඉන්න බෞද්ධයා හැදෙන්නේ ඔය කියන කාරණාත් එක්ක පෝෂණය වෙලා. එයාගේ තියෙන අර මිනිස්සුන්ට ගරු කරන එක මිනිස්සු කවදාවත් එයා විවේචනය කරන්නේ නැහැ. කිසිම දවසක මිනිස්සෙක් විවේචනය කරන්නේ නැහැ, හිලා දකින්නේ නැහැ, හීනමානයක් කවදාවත් ඇති වෙන්න අබමල් රේණුවකවත් ඉඩ දෙන්නේ නැහැ ජපන්වැසියෙක්. මම ජපන්වැසියෝ ඇසුරු කරනවා. මම ඒ නිසා බොහොම ළඟින් මම දන්න අය අපේ ආයතනට යන්නේ නේ පුද්ගලයෝ අපි දන්නවා, අපිත් යනවා ඒ නිසා අපි දන්නවා. ඒ නිසා ඉතාමත්ම පැහැදිලිව ඒ උදවිය මේ බෞද්ධ බුදුදහම තුල අපූර්වට ජීවත් වෙනවා. එයාලා මේ බුද්ධාමෙන් පිට ඉන්නෙම නැහැ. මම කියන පුද්ගලයා හරේ කිරීම තරම් දෙයක් එයාලගේ ජීවිතේ තවත් නැහැ. පුදුම විදිහට අගය කරනවා. අපි දවසක් මේ සමාවෙන්න මම මේ දවසක් කියලා කිව්වට අපි එක හැන්දෑවක එක රාත්‍රි භෝජන සංග්‍රහයකට මේ වැවේ ඉන්න ලොකු මාළුවෙක් ගෙනල්ලා මේ ලොකු මාළුවෙක් හදලා තිබ්බා එයාලගේ කෑමට. වැව් මාළුවෙක් ලොකු මාළුවෙනවනේ දැන්. ඒ හදලා තිබුණාට පස්සේ මේසෙට ආවට පස්සේ අර ජපන් කණ්ඩායම එක වතාවටම මේම කරලා ඒ අල්ලගත්තා මේ ඒ මාළුවා දැකලා. නෝ මේ මාළුවාට මේ මාළුවා සරල සිම්පල් ජපානි කෑම වේලක් බලපුවම අපේක බොහොම සරලද බොහොම පුංචි තැනක තියෙන්නේ. මේක වැව් මාළුවෙක් වෙයි. නමුත් එහෙ ඉන්න එක ලොබ්ස්ටර් කෙනෙක් බලපුවාම අපිට දෙන කෑමත් එක්ක බලපුවාම මේ මොනවද කියලා හිතෙන. නමුත් ඒ මනුස්සෝ ඒක පුංචි කරේ නැහැ. අගේ කරා, ලුකුවට අගේ කරා. අපිට පුදුම හිතුණා, මට හරි පුදුම හිතුණා මේ කෑම මේසෙට ඇවිල්ලා මේ ඉසල්ලාගෙන අගේ කරන එකට මේ කෑම මේසේ කෑම ටික දැකලා. නමුත් ඒ මිනිස්සු මහා කෝටිපතියෝ හොඳට තියෙනවා. ඒ වුණාට සුළු දේ පවා අගේ කරනවා පුදුම විදිහට. ඒ අගේ කිරීම තුළින් අපි ලබන ආත්ම තෘප්තිය අපිට කවදාකවත් හීනමානයක් ඇති වෙන්නේ නැහැ. අපිට පුදුම අභිමානයක් අපි ගැන තියෙනවා. පුදුම සුන්දරත්වයක් අපිට අපි ගැන හිතෙනවා. එයාලා හිතා මතා එක කරන්නේ අනිත් පුද්ගලයාව ප්‍රශංසනීය කරන්න, ප්‍රශංසාවට පත් කරන්න, ප්‍රසාදයට පත් කරන්න මේ උදවිය, මේ අගේ කිරීම, මේ හීනමානය හෙලා දැකීම බරපතල විදිහට එයාලා අභිමානයක් පුද්ගලික ඇති කරන මිසක් කිසිම දවසක හීනමානයක් ඇති කරන්නේ නැහැ. මේ තමයි ජපන්වැසියන්ගේ බෞද්ධ චින්තනයේ තියෙන පුදුමේ. ඒ චින්තනය අපේ මිනිස්සුන් තුළ අපි බෞද්ධ රටක්නේ. අපිට ජපානයේ බෞද්ධ කෙනෙකුට අපිට ජපානයේ තියෙන ධනවත්කමත් එක්ක, ජපානයේ තියෙන හැදියාවත් එක්ක අපිට නවද්දන ඕන පුදුම අභිමානයක් තියෙනවා. ඒ අපේ බුද්ධ දර්ශනයේ තියෙන රටක්. ඒ බුද්ධ දර්ශනයට අනුව මේ රට හැදිලා තියෙන්නේ. අපේ රටේ ඒ ටික කරගන්න අපිට පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට පුළුවන් සහ මේ අපි ඔබතුමාට පෞද්ගලිකව ස්තුතිවන්ත වෙනවා. මේ පිටවන වචනයක් ගානේ අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් කොයිතරම් ලොකු හරයක් තියෙනවද කියන කාරණා. මෙන්න මේ විදිහට වෙනස් වෙන්න පුළුවන් නම්, මේ විදිහට හිතන්න පුළුවන් නම්, ඇත්තටම අපි සුන්දරව වෙනස් වෙනවා විතරක් නෙවෙයි මුළු සමාජයම සුන්දර කරන්න අපිට හැකියාව තියෙනවා. අපි සඳහන් කරමු විශේෂයෙන්ම මේ අපිටත් එක්ක ඔබතුමන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය පිළිබඳව සහ මනස සංග්‍රහ ඔබට නිවසටම ගෙන්වා ගන්න හැකියාව තියෙනවා. මම ලිපිනය මතක් කරන්නම්. 0-3-7-22-20 999
999 දැන් තිරේ දිස් වෙනවා දුරකථන අංකය සහ ලිපිනේ ඔබට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි මේ කතා කරනවට වඩා අමතරව ඔබතුමන් එක්ක එකතු වෙලා මේ දේවල් පිළිබඳව සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා නේද? ඔව්. මතක් කරමු ඒක. අපිට මේ එන 11 වෙනිදා දෙසැම්බර් 11 තියෙනවා පොයේ දවසේ තියෙනවා කුරුණෑගල නගර ශාලාවේ තියෙනවා ධනාත්මක චින්තනය පිළිබඳ ධර්ම සංග්‍රහයක් සාමාන්‍ය ඇත්තටම අපි කරන්නේ එතන මේ වගේ මේ මම කියපෙන කියන දේවල් අහලා ඇවිල්ලා මිනිස්සු ඒ තුලින් ඉදිරිපත් කරන ලස්සන ප්‍රසංගයක්. එයලා උදා කරගත්ත යම් දේවල් විශේෂයෙන් වර්ෂ අවසානයේ ලොකුවටම තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා එන්නේ කියලා සහභාගී වෙන්න ඔබත් 2020 ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ධනාත්මක චින්තකයෙක් වෙන ඔබේ පවුලම ධනාත්මක චින්තකයෙක් වෙමු. අපි බලන්නේ රටම ධනාත්මක චින්තකයන් බවට පත් කරන්න. ඒ හැකියාව තියෙනවා කුරුණෑන නගර ශාලාවට උදේ 9ට එන්න මේ එන 11 වෙනිදා පොයේ දවසේ. පොයේ දවසේ බදාදා දවසේ. ඊට පස්සේ ජනවාරි මාසේ 12 වෙනිදා ඊළඟ ධනාත්මක චින්තන ධර්ම සංග්‍රහය උගන්වන පාඨමාලාවක් තියෙනවා. ඒ තියෙන්නේ කුරුණෑගල යුනික් ජාත්‍යන්තර පාසලේ. ඒ තියෙන්නේ ජනවාරි 12 වෙනිදා මේ දෙසැම්බර් 11 වෙනිදා මේ කුරුණෑගල නගර ශාලාවේ තියෙනවා පුරහඳ පොයේ දවසේ උදේ 9ට ධර්ම සංග්‍රහයක් ධනාත්මක චින්තනය පිළිබඳව. සහ විශේෂම ආචාර්යතුමනි ලබන සිකුරාදා පිළිබඳව බලාපොරොත්තුවක් දෙන්නත් අවශ්‍යයි අනිවාර්යයෙන්ම. ලබන සිකුරාදට අපි කතා කරමු ජීවිතයේ සාර්ථකත්වයට යන ඉලක්කය ගැන. ඉලක්කය ජීවිතයේ සාර්ථකත්වයට ඉලක්කය කොහොමද මේ ඉලක්කයක් මගින් ඔබ ඉලක්කයක් දාගත්තට පස්සේ 2020 ඔබේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන 2020 අලලා ඉලක්කය ගැන අපි සාකච්ඡා කරමු කියලා මම යෝජනා කරා. හොඳයි. පුද්ගල සංවර්ධන ප්‍රවීණ උපදේශක මන්සංගරාවේ කතෘ ආචාර්ය ශාන්ත ජයසුන්දර මහත්මන් අපිත් එක්ක එකතුනේ ස්තුතියි කියනවට වඩා මම කැමති ඔබතුමන්ට බොහොම පින් කියන්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම එකතු වෙමු. අයිබෝන්. ඒත් එක්කම අපි අපේ මනස ධර්ම සංග්‍රහය අවසන් කරලා ඔබට ආරාධනා කරනවා ස්වාධීන උපහානිසේවත් එක්ක දිගින් දිගටම රැඳී ඉන්න කියලා.